විශේෂයෙන්ම මම අද කතා කරන්න තීරණය කරේ රටේ ඇති වෙලා තියෙන යම් යම් රටේ ඇති වෙලා තියෙන තත්ත්වය මත මේ රටේ ජනතාවට ඇති වෙලා තියෙන ප්‍රශ්න පිළිබඳව රටේ ජනතාව දැනුවත් කරන්න එක්සත් ජාතික පක්ෂයේ විදිහට අපි දන්නවා අද හැම ශේෂ්ත්‍රයක්ම කඩා වැටලා තියෙනවා මේ රටේ ආර්ථිකය ඉවරයි මේ රටේ සෞඛ්‍යය ඉවරයි මේ රටේ අධ්‍යාපනය විනාශ කරලා ඉවරයි මේ රටේ කුෂිකර්මය විනාශ කරලා ඉවරයි මේ රටේ වත්කම් ටික විනාශ කරලා ඉවරයි මේ සියලුම ශේෂ්ත්‍රවල අද පවතින ඉතාම බරපතල අර්බුදකාරී තත්ත්වයක් දැන් අද මේ රටේ දරුවන්ට අධ්‍යාපනය ලබන්න ආණ්ඩුවට අධ්‍යාපනය ලබා දෙන්න පුළුවන් කමක් නැහැ වැඩපිළිවෙලක් නැහැ අඩුම ගානේ රූපවාහිනී මාධ්‍ය ටික පාවිච්චි කරලවත් ගෙදර ඉඳලා දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න වැඩපිළිවෙලක් හැදුවේ නැහැ මේ ආණ්ඩුව. ඒ වගේම වෘත්තීය සමිතිය එක්ක අද බැරි වෙලා තියෙනවා එකගතාවයකට එන්න. එදා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තියෙන කාලේ මම අධ්‍යාපන ඇමතිවරයා ඉන්න කාලේ මේ ගුරු වැටුප් විෂමතාවයත් විසඳන්න කටයුතු කරා. විශේෂයෙන්ම කැබිනට් පත්‍රිකාව දාලා 2018 පටන් අරගෙන 19 දාලා 20 ඉඳලා ගෙවන්න මුදල් වෙන් කරලා ඔක්කොම තිබුණා. නමුත් අද ඒක මේ ආණ්ඩුව ඇවිල්ලා කරගන්න බැරි වුණා. මේ තත්ත්වයට මුහුණ දීලා තියෙනවා කොරෝනා තත්ත්වයේ මත අඩුම ගාන ඊට මෙහා විසඳුමක්වත් ආණ්ඩුවට හරියට දෙන්න බැරි වෙලා තියෙනවා. එදා අපි මේ මුදල් වෙන් කරේ ප්‍රධාන වශයෙන් ලාභ ලබන ආයතනවල වැඩ් බදු අය කරලා. මේ ආණ්ඩුව ආපු ගමන් වැඩ් බදු ටික කපලා ලොකුමිනිය ආරක්ෂා කරලා මේ ආණ්ඩුවට ඡන්ද දෙන්න ගුරුවරයාගේ බඩට ගැහුවා. නැත්නම් මේ ආණ්ඩුවට බලයට එන්න ඡන්දේ දුන්නේ ප්‍රධාන වශයෙන් රාජ්‍ය සේවකයෝ ගුරුවරු. ඔවුන්ට අපි වෙන් කරලා තියෙන සල්ලි ටික කපා හැරියා කපා හැරලා ඒ සල්ලි වලින් ප්‍රධාන ව්‍යාපාරිකයන්ගේ බදු ඉවත් කරලි ඉවරලා ඔවුන් ආරක්ෂා කරා. ඒක තමයි මේ ආණ්ඩුව කරේ. ඒ නිසා තමයි අද හිර වෙලා තියෙන්නේ. අපි ඕනම ආණ්ඩුවක් බලයට පත් වුණාම තමන්ගේ රටේ දුක් විඳින ජනතාවගේ අඩුම ගානේ ජීවන තත්ත්වය කාලා බීලා ඇඳලා පැලඳලා ඉන්නවත් මූලික අවශ්‍යතා ටිකවත් සපුරන්න ආණ්ඩුව කටයුතු කරන්න ඕනේ. ඒක ආණ්ඩුවට අද කරන්න නොහැකි වෙලා තියෙනවා. හැම ශේත්‍රයක්ම අද ඇනගෙන තියෙන මේ ආණ්ඩුව. අද බලන්න බඩුමිල දවස ගානේ යන විදිය බඩුමිල ඉහළ යන විදිය කවදද මේ වගේ මිල ගණන් වලින් බඩුමිල ඉහළ ගියේ? ගෑස් මිල වැඩි වෙන ප්‍රමාණය ගත්තාම තියෙන මිල වගේ දෙගුණයක් වෙලා තමයි ගෑස් මිල වැඩි වෙන්නේ. ඉස්සර එහෙම නෙමෙයි. අපි ආණ්ඩුව කරපු කාලේ මේ රටේ ජනතාව දන්නෝ අපිට පුළුවන්කම ලැබුණා ආණ්ඩුව අරගෙන අපිට ජනතාවගේ ජීවන තත්ත්වය ශක්තිමත් කරන්න. අපි 2015 ආණ්ඩුව බලයට ආවේ ඇත්ත වශයෙන්ම රාජපක්ෂ මහත්තුරුන්ගේ ආණ්ඩුව 2017 වෙනකන් යන්න තිබ්බ ආණ්ඩුව ආර්ථික වශයෙන් හැම පැත්තෙම ගෙනියන්න බැරි නිසා 2014 විසිරුව හැරියා. අවුරුදු දෙකකින් මේ ආණ්ඩුව නැත්තම් එදා රාජපක්ෂ මහත්තුරුන්ගේ ආණ්ඩුව අවුරුදු දෙකක් තව ඉදිරියට තියෙද්දි ඒක අතහැරලා විසිරුව හැරියා. මොකද ගෙනියන්නම බැරි නිසා. විශේෂයෙන්ම උපදේශකෝ ආර්ථික උපදේශකෝ මේ දැනුවත් කරපු නිසා නායකයන්ව තව අවුරුදු දෙකක් යන්න ගියොත් යන්නේම නැති වෙනවා. ඒ නිසා අවුරුදු දෙකක් නැති කරගෙන හරි වේලසර ඡන්දේ තියලා ගොඩ දාගන්න කියලා තමයි 2004 ජනාධිපතිවරණයකට යන්න තීරණය කරේ. හැබැයි අපි ඒ යන්න බෑ කියපු ආණ්ඩුව බලයටපත් වෙලා යන්න බෑ කියපු ආණ්ඩුව අපි අරගෙන අපි බලයටපත් වුණාට පස්සේ අපි මිනිස්සුන්ට සහන දුන්නා. පෙට්‍රල් ලීටරේ රුපියල් 33කින් අඩු කරා, ඩීසල් භූමි තෙල් අඩු කරා, ගෑස් 1000 කණන් වලින් අඩු කරා, සීනි පරිප්පු හැම දෙයකම මිල අඩු කරලා සාමාන්‍ය මිනිස්සුන්ට කන්න බොන්න පුළුවන් වාතාවරණයක් ඇති කරා. හැම ශේත්‍රෙම රාජ්‍ය සේවකගේ වැටුප් වැඩි කරා. ඒ වගේම සංවර්ධන යෝජනා ක්‍රම ආරම්භ කරා. විශේෂයෙන්ම අධ්‍යාපනය වගේ අංශවලට විශාල වශයෙන් අපි මුදල් වෙන් කරා. ළඟම පාසල හොඳම පාසල මගේ ව්‍යාපෘතිය ගත්තොත් එහෙම ඒක මුළු රටේ දැවැන්තම ව්‍යාපෘතිය. මහවැලියට වඩා ව්‍යාපෘතියක් බවට පත් වුණා. සුරක්ෂා රක්ෂණය දුන්නා. ටැප් පරිගණක දෙන්නේ හදද්දි උසස් පෙළ කර සියලු දරුවන්ට මට විහිළු කරා, පක්ෂයට බැන්නා, ආණ්ඩුවට විවිධ ආකාරයේ චෝදනා කරා. ජනාධිපතිතුමා එවකට ජනාධිපතිතුමාගේ තිබ්බ ප්‍රශ්න නිසා අපිට ඒක දෙන්න කල්ගත වුණා. නමුත් සල්ලි වෙන් කරලා අපි ඒව හරියාකාරව ක්‍රියාත්මක කරා. අද මේ ආණ්ඩුව ඒ ටැප් පරිගණක වලින් කොටසක් ගෙනාලා ඒකත් විධිමත්ව දෙන්නේ නැහැ. උසස් පෙළ සියලුම දරුවන්ට අපි ටැප්ස් දෙන්න තීරණය කරේ. ඊට පස්සේ 6 පන්ති ඉඳලා සියලුම දරුවන්ට අපි ටැප්ස් පරිගණක දෙන්න තීරණය කරේ. පොත් අච්චු ගහනවට වඩා
ලාභයක් තිබුණා මේ අවුරුදු 3ක් විතර වොරන්ටි එකක් තියාගෙන ටැබ් එකක් දෙනකොට ඒකේ පොට් ටික අච්චු පොට් ටිකක් දාලා අමතර කියවීම් පොට් ටිකක් දාලා පුස්තකාල සම්බන්ධ කරලා ওই අනවශ්‍ය මේ අනවශ්‍ය දරුවන්ට බලන අනවශ්‍ය ඒවා ඔක්කොම બ્લોක් කරලා ඒ විදිහ වැඩපිළිවෙලක් අපි සකස් කරේ දැන් හරියට විධිමත් නොකර නිසා තමයි අනවශ්‍ය ඒවා බලන්නේ ගේම් ගහන්නේ ළමයි අපි එහෙම නෙමෙයි ඒ දයිව ඔක්කොම બ્લોක් කරලා අවශ්‍ය දේවල් පමණක් දරුවන්ට බලන විදිහට ඒ ටැප් පරිගණක ගණක ලබා දෙන්න තීරණය කරේ අද හැම ශාස්ත්‍රයක්ම විනාශ වෙලා ඉවරයි අද මේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය අවුරුදු එක හැමාරකින් දෙකකින් ආපස්සට යවලා ඉවරයි ඒ වගේම මිනිසුන් ජීවත් වෙන්නේ කෘෂිකර්මයෙන් අපි ගම් ප්‍රදේශවල කෘෂිකර්මයේ ආශ්‍රිතව මිනිසුන් ජීවත් වෙන්නේ ඒ මිනිස්සු අද දහ දුක් විඳිනවා කිසිම සැලැස්මක් නැතුව හරි මිනිසුන්ගේ උපදෙස් ගන්න නැතුව අද කෘෂිකර්මයේ පොර භාවිතය අද තහනම් කරලා තියෙන නිසා මේගොල්ලෝ හිතනවා කොම්පෝස්ට් වලින් නැත්තම් මේ වෙනත් පොහොර වර්ග ස්වභාවික පොහොර වර්ග වලින් මේක ගොඩ දා ගන්න පුළුවන් කියලා ඒ පොහොරවල නයිට්‍රජන් ප්‍රතිශතය අඩුයි විවිධ ප්‍රතිශතයන් ඒ වගාවල් සඳහා අවශ්‍ය වෙන ඒ ප්‍රතිශතයන් නැති වුනහම ඒවා වගාවල් හැදෙන්නේ නැහැ වගාවල් කෙරෙන්නේ නැහැ පොල් වගාව දුවන්න බෑ වී වගාව දුවන්න බෑ එළවලු වගාව දුවන්න බෑ ඔබ දකින්න නැති මාධ්‍යවල සමහර අය දකිනවා ඒ කොම්පෝස්ට් දාලිවර්ලා හදලිවර්ලා ඒ වගේ ප්‍රතිඵල ගත්තාම ඒ වගේ ගෙඩි ගත්තාම එහෙම නැත්තම් එළවලු වල ස්වභාවය ගත්තාම සාමාන්‍ය පරිභෝජනය කරන්න පුළුවන් තත්ත්වයක නෙමෙයි තියෙන්නේ ඇයි මේවා මේ ආණ්ඩුවට තේරෙන්නේ නැත්තේ ආණ්ඩුව මෙතරම්ම මන්දබුද්ධිකද කියලා මම අහන්න කැමතියි මේ සාමාන්‍ය සරල දෙයක්වත් තේරෙන්නේ නැත්තේ මේ මිනිසුන්ගේ ප්‍රශ්න තේරෙන්නේ නැත්තේ මේ යන ප්‍රශ්න වලින් අවසානයේ මොකද්ද වෙන්නේ අවසානයේ වෙන අර්බුදය තමයි ජනතාවට ජීවත් වෙන්න බැරුව කන්න බොන්න බැරුව තව අවුරුදු කීපකින් මේ අද ගන්න තීන්දුව නිසා වගාවල් හානි වෙන නිසා තව අවුරුද්දකින් දෙකකින් සාගත තත්ත්වයටපත් වෙයි මිනිස්සු සාගතයට මුහුණ දෙන්නේ ඒකට ලෑස්ති වෙන්නේ නැවේ මොකද මේ ආණ්ඩුවට ආණ්ඩුව දන්නේ කොහෙද යන්නේ කියලා ආණ්ඩුවට අවබෝධයක් නැහැ ආණ්ඩුවේ ඉන්න නායකයෝ සද්ද නැතුව ඉන්නෝ ඒගොල්ලන්ට එක්කෝ ඇමතිකම් ආරක්ෂා කරගන්න වෙන්න පුළුවන් ඒකම නැත්තම් ඒගොල්ලන්ගෙන් කැපෙයි කියලා වෙන්න පුළුවන් ඉන්නෝ ප්‍රතිපත්තියක නැහැ අපිට හැමදාම ප්‍රතිපත්තියක් තිබ්බා දිනුවත් පෙරදුනත් අපිට වැඩපිළිවෙලක් ප්‍රතිපත්තියක් තිබ්බා ආත්මයක් තිබ්බා අද මේ ආණ්ඩුවේ දේශපාලඥයන්ටත් ඒක නැහැ තමන්ගේ පාන්න විතරයි මේ දේශපාලඥයෝ ගොඩක් හිතන්නේ තමන් දිනන්න ඕනද පෙරදින්න ඕනද විතරයි හිතන්නේ ප්‍රතිපත්ති නැහැ තමන් ආණ්ඩුවේ ඇමතිකම දරන්න ඕනද නැද්ද කියලා විතරයි හිතන්නේ ප්‍රතිපත්ති නැහැ ඒක තමයි මේ ආණ්ඩුවට මෙතරම් මේ රටේ විනාශයක් ඇති වෙලා තියෙන්නේ ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා මම දැක්ක ජනාධිපතිතුමා ඊයේ පෙරදා කියනවා අපි වැඩි හදාගෙන යනවා කියලා වැඩි හදාගෙන ජනාධිපතිතුමනි යනවා නම් වහාම සතෝසේ සුදුලුණු වංචාව ඉදලා මේ වැඩි තීන්දුව తీරන ගත්තායට විරුද්ධව වහාම කටයුතු කරන්න ඒ වෙනුවෙන් පෙනී හිටින්න ඒ වෙනුවෙන් අවශ්‍ය පියවර ගන්න එහෙම නැතුව යන්න පුළුවන් කමක් නැහැ එහෙම නැතුව මේ ජනතාවට විශ්වාසයක් ඇති වෙන්නේ නැහැ ඒ නිසා මම කියනවා එක්සත් ජාතික පක්ෂයේ විදිහට එක්සත් ජාතික පක්ෂයේ උපනායකයා විදිහට මම කියනවා විශේෂයෙන්ම මේ ආණ්ඩුව අද මේ රටේ ජනතාව ඉතාම බරපතල නරක තත්ත්වයකට පත් වෙමින් ඉන්නේ දරුවන්ට බොන්න තිබ්බ කිරි පැකට් එකත් අද වැඩිලා තියෙන්නේ ඒ වගේම දරුවන්ගේ පෝෂණය පුංචි දරුවෝ වෙනුවෙන්වත් අඩුම ගානේ ඒ දරුවන්ගේ කිරිපිටි පැකට් එකවත් ආරක්ෂා කරලා දෙන්න ඕනේ මිල ගණන් ඉහළ යන්නේ නැතුව මොකද අපිට මිනිස්සු වශයෙන් අපිට තියෙනවා මේ හැඟීමක් අපි පුංචි දරුවන්ටවත් අඩුම ගානේ ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් ඇති කරන්න ඕනේ කියලා. අද ඒ ඔක්කොම විනාශ වෙලා ඉවරයි. ඒ නිසා වැඩි කල් යන්නේ ඉස්සෙල්ලා මේ ආණ්ඩුව මං හිතන්නේ ජනතාවම එළියට දමන කාලයක් එයි. ඒකට වැඩපිළිවෙලක් තියෙන ආණ්ඩුවක් හදන්න නම් ඒ එක්සත් ජාතික පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයේ වැඩපිළිවෙලක් තමයි අපි අනාගතයේ මේ ප්‍රශ්න වලට විසඳුම් සොයන්න පුළුවන් අපිට හැමදාම ප්‍රතිපත්තියක් තිබ්බා ආර්ථිකය සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් තිබ්බා සෞඛ්‍ය සම්බන්ධයෙන් අධ්‍යාපනය සම්බන්ධයෙන් ඒ වගේම ජාත්‍යන්තරයේ අපිට දිනා ගැනීමේ හැකියාව තිබ්බා ජාත්‍යන්තරින් ඒ අවශ්‍ය සහන සහ ආධාර උපකාර ගන්න පුළුවන් එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය විතරයි ඒ නිසා හැමෝම ඒ ගමන යන්න අපි සමග එකතු වෙන්න කියලා මම මේ අවස්ථාවේ විරුද්ධ ආරාධනාවක් කරනවා බොහොම ස්තුතියි දැන් මට කියන්න තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව කාලේ මම අධ්‍යාපන අමාත්‍යවරයා කාලේ ගුරුවරුන්ගේ මේ ප්‍රශ්නේ විසඳුවා 2015 ආණ්ඩුව ආපු ගාම අපි 107කින් වැඩි කරන නිසා
රුපියල් අවම වශයෙන් රුපියල් දසදහසකින් වැඩි කරපු නිසා මේ ගුරු වැට පිෂමතාවය ඒ අවුරුද්ද දෙක ඇතුළත විසඳන්න බෑ. ඒක සාධාරණයි. මොකද අපිට එකපාරේ ආපහු ඒ ගුරු වැට පිෂමතාවයෙන් කරන්න ගියා නම් 250,000කට ගුරුවරු ඉන්නවා. එතකොට ඒක දරන්න බෑ. නමුත් අපි 2018 මම අධ්‍යාපන ඇමතිවරයා විදිහට මේ ගුරු වැට පිෂමතාව විසඳන්න අවශ්‍ය පියවර ගත්තා. වෘත්තීය සමිති නායකයන්ගේ එකඟතාවය මත ඒක අපි අනුමැති ගත්තා. රණ්ණුගේ කමිටුවෙන් ඒක අනුමත කරා. ඊට පස්සේ අපි කැබිනට් පත්‍රිකාව 2019 දාලා අපි අනුමත කරලා 20 ඉඳලා ගෙවන්න මුදල් වෙන් කරා. එතකොට ඒක මේ ආණ්ඩුවට කරගන්න බැරනවා. අඩුව ගානේ අද එතනට යන්න බැරුව ඊට මෙහා තැනකටවත් ආණ්ඩුවට යන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ගුරුවරු Zoom meetings කරන්න කිව්වට නැත්නම් online උගන්වන්න කිව්වට දැන් ගුරුවරුන්ගේ වැටුප අඩුයි අපි පිළිගන්නවා. සමහර වෙලාවට ගුරුවරුගේ මූලික වැටුප මේ 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 කම්කරුවෙක්ගේ නැත්නම් කාර්යාල සහායකයෙක්ගේ වැටුප මට්ටමට ඇවිල්ලා තියෙනවා. එතකොට ගුරුවරුන්ට වැටුප අපි හැදුවා වගේම ඒ වගේම මම කියන්න ඕනේ මේ දැන් තවත් බරක් දාලා තියෙනවා. මොකද Zoom එකෙන් උගන්වනවා නම් ටැබ් එකක් ඕනේ ගුරුවරයාට. ඒවට ඩේටා ගන්න සල්ලි ඕනේ ගුරුවරයාට. ඒ පහසුකම් ඕනේ. දැන් ඒක ඒව කවුද කරන්නේ? එතකොට මම ඒකට සෑහෙන වේදමක් යනවා. ඉතින් එතකොට ගුරුවරුන්ගේ ප්‍රශ්න සාධාරණයි. ඒ සාධාරණ නිසා තමයි මේක අපි කියන්නේ. ඒ වගේම ආණ්ඩුවත් මැද තැනකට ඇවිල්ලා දෙගොල්ලම මැද තැනකට ඇවිල්ලා මේක සුදන්න ඕනේ. විසඳ ගන්න ඕනේ. අපි කියන්නේ නැහැ ගුරුවරයා මේ වෙලාවේ gediya pitimma illanna ඕනේ කියලා. ඒගොල්ලන්ට සාධාරණයක් ඉස්තු වෙනුනේ. ඒගොල්ලෝ ඒ වගේම ආණ්ඩුවත් ඒ කෙරෙහි රවට්ටන්න නැතුව බලන්න ඕනේ මේ ප්‍රශ්න කෙරෙහි. නැද දෙන්න බැරි වුණේ නැහැ. අපි දුන්න අනුමත කරා කැබිනට් පත්‍රිකාවේ මුදල් වෙන් කරා. ඒක මේ ආණ්ඩුව ගෙවපු නැතික විතරයි කරේ. අපි මේ මුදල් හොයාගෙන ඒක කරා. මොකද අපි වැඩ මේ මොකද්ද ලොකු ව්‍යාපාරිකයන්ගේ වැඩබදු කැපුවේ නැහනේ. මේක ආණ්ඩුව ආපු ගමන් ලොකු ව්‍යාපාරිකයන්ගේ වැඩබදු කැපුවා. වැඩබදු කපල ඉවරලා ගුරුවරයාට අපි වෙන් කරපු මුදල් ප්‍රමාණය දෙන්න නැතුව අයින් කරා. ඉතින් ඒ වගේන් තමයි මේ හිර වෙලා තියෙන්නේ. අපිට අපේ වැඩ පිළිවෙල තිබුණා. අපිට ඒක ආයේ අලුතෙන් කරන්න දෙයක් නැහැ. ඒ වැඩි කරේ අපිට සල්ලි හොයාගන්න ක්‍රමයක් තිබ්බනේ. අධික ආදායම් ලබන ව්‍යාපාරිකයන්ගේ අර වැඩබදු අය කරලා කවුරු මොනවා කිව්වත් ඒ මුදල් විශාල ප්‍රමාණයක් අපි හොයන් ඉදියා. හොයාගෙන මේ ගුරුවරයාගේ වැටුප වැඩි කරන්න අපිට සල්ලි හොයාගන්න පුළුවන්කම ලැබුණා. ඒ ටැක්ස් වලින් මේ ආණ්ඩුව ආවිල්ලා පළවෙනි වතාවට කරේ යාළුවන්ගේ තමන්ගේ ආණ්ඩුවේ ඉන්න ප්‍රධාන ගජමිතුරු කෝටිපතියන්ගේ වැට් එක කපලිවරලා මිනිසුන්ගේ බඩට ගහපෙන. ඒකෙන් උනේ මිනිසුන්ට සාමාන්‍ය මිනිසුන්ට ගෙවන්න තිබ්බ සාමාන්‍ය මිනිසුන්ගේ ප්‍රශ්න විඳන්න තිබ්බ සල්ලි ඔක්කොම නැති කරගත්තානේ. ඒකයි උනේ. ඊට පස්සේ සංචාරකයොත් එන්නේ නැති වුණා. මේ ප්‍රශ්න වලට මුහුණ දුන්නා. අන්තිමට ආණ්ඩුවට සල්ලි නැතුව ගියා. සල්ලි නැතුව ගියා වගේම ආණ්ඩුවට තාම වැඩපිළිවෙලක් නැහැ මේ තියෙන සල්ලි කල්මනාකරණය කරන්න. දැන් මේ පේනවනේ දේවල් විකුණන ඒවා ඒවා රෑ 12ට ගිවිසුම් මස්සම් කරනවා. ආණ්ඩුව යන්නේ වෙනත් වැඩපිළිවෙලක් ඔස්සේ කියන එක අද රටේ හැමෝටම තේරලා ඉවරයි. නෑ අපේ කාණ්ඩු කාලේ අපි හොර රහසේ අස්සම් කරේ නෑ. අපිට කොච්චර බැන්නත් අපි විනිවිද පේනාභාවේ වැඩ කරා. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ හරහා අපි බොහොම හොඳ තොරතුරු ලබා ගැනීමේ පනත ඉස්සර ඕනම වෙලාවක ඕනම එකක් ගැන තොරතුරු ගන්න පුළුවන්කම තිබ්බා ගිහිල්ලා ඕනම පුරවැසියෙකුට. ඒ වගේ අපි විනිවිද පේනාභාවෙන් වැඩ කරා. ඉතින් අපිට රටට අනර්ථකාරී දෙයක් තියෙනවා නම් ඒ වගේ මේවා නිත්‍යානුකූල නැත්නම් ඒ සම්බන්ධයෙන් අපිට තීන්දුව තියන්න ගන්න වෙයි අනාගත. දැන් මෙහෙමනේ අපි සමහර තැන්වල අපි අපිට රාජ්‍ය රජයේ දැන් උදාහරණයක් විදිහට හම්බන්තොට වරාය ගත්තත් අපි කරේ පාඩු ලබන ආයතන බවට සම්පූර්ණයෙන් විකුණලා තිබ්බේ නැත්තම් කොළඹ මේ මූල්‍ය නගරය ඒක සම්පූර්ණයෙන් දීලා තිබ්බේක අපි ආපහු 99 බද්දට ගත්තා. එහෙම නැත්තම් අපි රජයේ කොටස් තියාගෙන අපි අපිට රටක් විදිහට අපේ අයිතිය තියාගෙන අපි තීන්දුව තියන ගත්තා. හැබැයි මේ ආණ්ඩුව බලයට ආවේ ඒව කියලා නෙමෙයිනේ. මේ ආණ්ඩුව බලයට ආවේ මේ විකුණනවට විරුද්ධව පෞද්ගලිකරණයට විරුද්ධව ඒවට බරපතල විදියට ඔබට මතක ඇති සමහර අර අපි ආණ්ඩුවෙන්න ඔන්න මෙන්න තියෙද්දි ගිවිසුමක් අස්සම් කරෙත් නැහැ. ඒ දාපු සමහර ගිවිසු මිලේනියම් චැලෙන්ජ් වගේ ගිවිසුම් වලට මේගොල්ලෝ මාර විදියට රටේ මිනිස්සු ඇවිස්සුවා. ආ ඒවා අපි අස්සම් කරන්නත් හැදුවේ නැහැ. ඒක යම් මේ පේපර් එක ආව විතරයි. එතකොට එහෙම අවුස්සලා ඒවට විරුද්ධවනේ මේ ආණ්ඩුව ආවේ. ඒවා කරන්නේ නැහැ. ඒවා කරන ඒවා ආපහු ගන්නවා කිව්වා UMP කරලා තියෙනවනේ. අද ඉතින් ඒගොල්ලෝ ඒ ඇවිල්ලිවර වෙලා කරන්නේ මේක ආපහු ගත්තේ කුත් නැහැ දඬුවම් දුන්නේ කුත් නැහැ. ඉතින් මේ සම්පූර්ණ ඊට පටහැනි වෙන්නේ ඒ නිසා අපිට වඩා මේ ආණ්ඩුව ගෙනියන වැඩපිළිවෙල ගැන 69 ලක්ෂය ජනතාව දීලා විශ්වාසය තිබ්බායට අයිතියක් තියෙනවා. අය ගැන අහන්න ඔයාලා කියපුවක නෙමෙයි කරේ. දැන් කරන්න වෙනත් ප්‍රතිපත්තියකින් ගමන් කරන්න කියලා මම නැවත කියන්නේ. දැන් අපිත් අපේ ආණ්ඩුව කාලේ ඒක කරන්න ඕනකම තිබ්බනම් කරලා දානවනේ කරන්න ඕනේ. එතකොට මම නැවත කියන්නේ ඒ කියන්නේ අපි හොඳට පරීක්ෂා කරන්න ඕනේ. ඒ වගේම මේ ආණ්ඩුව ඒ ආණ්ඩුව එහෙම කිය ඒවා දෙන්නේ නැහැ කියලා ඇවිල්ලා කරන එක ගැන අපි ආණ්ඩුවට චෝදනා කරනවා.
මොකද එක්සත් ජාතික පක්ෂයට හැමදාම අපිට පහර පිට පහර දුන්නානේ සමහර දේවල් සම්බන්ධයෙන්. නමුත් අපි අත්‍යවශ්‍ය ඒවා විතරයි කරේ. ඕන එක විතරයි කරේ. හැම එකම කරන්න කියන්නේ අද එහෙම නැහැනේ. අද විනිවිද පේන භාවයක් නැහැ. පාර්ලිමේන්තුවට ගියේ නැහැ ඒක. කැබිනට් එකට ගියේ නැහැ. සමහරලාට ඒ කරලි වරලා තමයි පස්සේ දාන්නේ. ඉතින් ඒ නිසා අපි ආණ්ඩුවෙන් අපිට වඩා අපි ආණ්ඩුව කරානේ. දැන් මේ ආණ්ඩුවෙන් අපි ප්‍රශ්න කරන්න ඕනේ මේ 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 සම්බන්ධයෙන්. අපේ වැඩ පිළිවෙල අපි කියන්න මොකද්ද කියලා. අපි 2015 ඇවිල්ලා අපි අනගත්තේ නැහැනේ. 2015 යන්න බැරි ආණ්ඩුවක් අරගෙන ඉවරලා අපි මිනිසුන්ට සහන දීලා මිනිසුන්ට හොඳට කාලා බීලා ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් ඇති කරා. අපි නිදහස ඇති කරා. ඒ වගේම අපි මිනිසුන්ගේ අයිතීන් ආරක්ෂා කරා. අද මේ එකක්වත් නැහැනේ මේ ආණ්ඩුව. මෙහෙමනේ ආණ්ඩුව කැබිනට් එක වගේ කියනවා පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුව වගේ කියනවනේ ජනතාවට. ජනතාව පත් කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. ඉතින් මේකේ හෙට මෙහෙට බෝල දදා ඉඳලා වැඩක් නැහැ. කොහොමද ජනතා නියෝජිතයෝනේ මෙතන ඉන්නේ. පාර්ලිමේන්තුවේ ඉන්නේත් කැබිනට් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තමයි කැබිනට් එකේ ඉන්නේ. ඒතකොට මේ හැමෝම ජනතාවට වග කියන්න ඕනේ. එතකොට දැන් ඒකනේ ඔය 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කරන්න එපා කිව්ව එක පුද්ගලයෙකුට මේ බලය දුන්නාම ඒ පුද්ගලයා Tamanට ඕන ඕන දේවල් කරන්න ගියොත් එහෙම අයිතිකාරයක් නැහැ. අද වෙලා තියෙන්නේත් ඒක තමයි. අද වෙලා තියෙන්නේත් මේ ආණ්ඩුවට අයිතිකාරයක් නැහැ. ඉතින් ඒක නිසා තමයි අද මේ තත්ත්වයෙන් තව මාස 3ක් 6ක් අවුරුද්දක් යද්දි බලන්න කොහෙටද යන්නේ කියලා මේ ආණ්ඩුව. ඉතින් ඒ නිසා මේ දවස ගානේ වැටෙන වැටිල්ලට හැමෝම වක් කියන්න ඕනේ. මේකට මේ ආණ්ඩුව බලයට ගේන සහයෝගය දුන්න හැමෝටම වක්කීමක් තියෙනවා. දැන් එක්ක ආණ්ඩුව නිවැරදි කරවන්න ඕනේ. නැත්නම් ආණ්ඩුවට විරුද්ධව මේවා ආණ්ඩුවට විරුද්ධව එළියට බහින්න ඕනේ. අපි හැමදාම මේ ආණ්ඩුවට විරුද්ධව අපි කියවනේ අපි දන්නවනේ මේක ආපුවම මොකද වෙන්නේ කියලා.